ත්‍රස්තවාදයේ තමයි ත්‍රස්තවාදයක අඳුරාගන්නේ. බෝම්බයක් ගිය පළියට ජනාධිපතිවරයා අයින් වෙන්නයි ආණ්ඩුවක් අයින් වෙන්න ඕනේ කියන එක මං හිතන්නේ සුදුසු නැහැ. එහෙනම් මේ රටේ ගිය හැම බෝම්බෙටම හැම ජනාධිපතිවරයාම ඉල්ලාස් වෙලා තියෙන්න ඕනේ. හැම අගමැතිතුමාම ඉල්ලාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නෙවෙයි. මේක දේශපාලනයක් කරගන්න ඕනේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. ජාතීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වගේ විනාශයක් එන්න දුන්නේ සියලු දෙනාම වගේ සියලුම ආණ්ඩුවේ වගේ කියන්න ඕනේ. මේක ජාතියක් ඇදිරිය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන අපි ජාතියම එකට නැගිටිව සම්පූර්ණ ත්‍රස්තවාදී අවසන් කරන්න අපි කැප වෙනවා. මේ එක එකනට ඇඟිල්ල දික් කරනවා නෙවෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා පොදුමා ප්‍රකාශයක් කෙරුවා. එත්මාගේ ප්‍රකාශය තමයි අර පුත්තලමේ මාවනැල්ල බුදු පිළිමේ කඩලා දෙන්නේ දැන් නැති වෙලා ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් බෝම්බ කරුවෙක් කියලා ප්‍රකාශ කෙරුවා මාධ්‍ය අමුවේදී. ඒකට අතිගරු ජනාධිපතිතුමයි මුස්ලිම් ලොකු එක්කෙනෙකු එක්ක වෙලා යාව නිදාස් කෙරුවා කියලා. මේ වගේ බොරු චෝදනා මාධ්‍යයට කියන්න එපා. ඒ වගේම තමයි තවත් පක්ෂක නායකයෙක් මීඩියාවකට ඇවිල්ලා කියනවා මුස්ලිම් නායකයෝ ඒ බලපෑම් කරනවා මේ බලපෑම් කරනවා මේකලොන් අයින් කරන්න. කිසිම කෙනෙක් එහෙම කතා කරලා නැහැ. එහෙම කතා කරුවොත් අපිව නම් කරන්න. ජනාධිපතිතුමා ඔබතුමා ජනාධි ආරක්ෂක නායකය හැටියට අපි අත්තර ගොඩ ගන්න. අපි වැරදි කරලා තියෙන අත්තර ගොඩ ගන්න මුස්ලිම් කොයි නායකයෙක් වුණත් හරි කමක් නැහැ. කවුරු හරි ත්‍රස්තවාදීක අයින් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා නම් අපි අත්තර ගන්න. අපි බය නැහැ. අපි කියන්නේ ඇත්ත. අපි රටක් හැටියට සිංහල ජනතාවත් එක්ක දෙමළ ජනතාවත් එක්ක ක්‍රිස්තියානි ජනතාවත් අපි ඉන්නවා ත්‍රස්තවාදී නැති කරන්න. මේ රට තුල සාමකාමී වාතාවරණයක් ඇති වෙන්න ඕනේ. සාමකාමීව අපි ජීවත් වෙන්න ඕනේ. අපි සියලු දෙනා සාමකාමී ජීවත් වෙන්න පුළුවන් එකම දේ තමයි සියලුම දේශපාලන පක්ෂ අද එක්ක වුණා වගේ එක්ක වෙලා එක මතයකට ගිහිල්ලා ත්‍රස්තවාදී නැති කරමු. අනිත් එක පල්ලියක් කියන්නේ සිකුරාදා ජුම්මා කියලා කියන්නේ ජනාධිපතිතුමනි ජුම්මා වලට අනිවාර්යයෙන්ම 40ට වැඩිය ඉන්න ඕනේ. 7 දෙනෙක් 10 දෙනෙක් තියලා ජුම්මා කරන්න බෑ. 12 දෙනෙක් එක්ක වෙලා ජුම්මා කරන ගෙවල් වාම සීල් තියන්න.